ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණී මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත අද මධ්‍යම රාත්‍රියේ සිට මහජන ඒක රාශි වීම් සියල්ල තහනම් අඟහරුවාදා සිට විවාහ මංගල උත්සවත් තහනම් අවන්හලකට 150ක ධාරිතාවය පමණයි වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වෙයි මරණ 160ක් දින 11ට කොවිඩ් මරණ 1290ක් ඩෙල්ටා වේ විකෘති ප්‍රභේද ඇති විය හැකි ඉදිරි දෙසතිය තීරණාත්මකයි රාජ්‍ය ඇමති චන්න කියයි විකෘති ප්‍රභේද වලට එකම විසඳුම එන්නත නෙවෙයි වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න පවසයි අවුරුදු 12ට වැඩි ළමුන්ටත් කොවිඩ් එන්නත ලබා දීමට රජයෙන් සැලසුම් අගමැති පවසයි වත්මන් පාලකීන් ජනතාව සමග මාරාන්තික ක්‍රීඩාවක වැරදි දත්ත නිසා රටේ සමූල ඝාතනයක් අනුරගින් චෝදනා ජනතාව ස්වයන් ලොක්ඩවුන් ප්‍රදේශ කිහිපයක නගර වසා දමයි පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න වහා පක්ෂනායක රැස්වීමක් කැඳවන්න හිටපු අගමැති රනිල් ඉල්ලයි ආල්මැස්සන් උයන අලුත්ම ක්‍රමය විජේපාල පෙන්වයි ආල්මැස්ස දෙන්නේ තුන් දිනක් නූලක් ගැට ගහලා මෙන්න මේ විදියට හොද්ද නටනකොට මේ විදියට හොද්දට දාලා දිය නෑමට ගිය මිතුරන් තිදෙනාගේ අවසන් ගමන ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් රෝගීන් සහ මරණ පිළිබඳ වාර්තා දැන් අපේ රටේ මොහොතින් මොහොත වෙනස් වෙනවා වාර්තා අලුත් වෙමින් මිය යන සංඛ්‍යාව සහ රෝහල් ගතවන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යනවා මෙතෙක් සිදු වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා පවතින තත්ත්වයේ හමුවේ රට වසා දැමීමක් සිදු වුණේ නැති වුවත් අද දිනේද තීරණ කිහිපයක් රජයේ විසින් ගෙන තිබෙනවා ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒක රාශී වන කිසිදු අවස්ථාවකට අවසර නොලැබෙන අතර විවාහ මංගල උත්සව මුළුමනින්ම තහනම් කර ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අගෝස්තු 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දෙනුම් දෙනතුරු නිවසේල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය උත්සව තහනම් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. එසේම අද මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකටද අවසර හිමිවන්නේ නැහැ. අවන්හල්වල වරකට රැස්විය හැකි ඒවායේ ධාරිතාවෙන් 150කට නොවැඩි පිරිසකට පමණයි. එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්න ඇයිද රජය ඉල්ලා සිටින බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙතර ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද රට තුල ඇතිවී හැකි බව රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරි සති දෙකක කාලය තුලදී කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් රට තුල සිදුවනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය දරුණුයි මේ වෙලාවේ ඒක හංගන්න දෙයක් නෙමෙයි විශාල ප්‍රමාණයක් දිනකට මිය යනවා ඒ වගේම රෝගී වෙනවා ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න මේකට මුහුණ දෙන්න අප සියලුම කැපකිරීමක් කරනවා සියලු කටයුතු යොදලා තියෙන්නේ විශේෂයෙන්ම ඊළඟ සති දෙක ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයක් වෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් දින කිහිපයක් තමයි අප ඉදිරියට එන්නේ ඒක නිසා අත්‍යවශ්‍යම කටයුත්තකට මිසක් තමන්ගේ නිවසෙන් එළියට යන්න නරකයි නීති දාලා විතරක් පොලිසියට යුද හමුදාවට අතින් අල්ලලා පාලනය කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් එක්කම පේන දෙයක් තමයි ඇතම් රටවල්වල ඒ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් එක්ක අලුත් ප්‍රභේද ඇති වෙලා තියෙනවා ඩෙල්ටා ප්ලස් කියලා එකක් ආවා මේ වගේ හැකියාවක් තියෙනවා සම්භාවිතාවක් තියෙනවා වෛද්‍ය විද්‍යානුකූලව බැලුවම අලුත් ප්‍රභේදයක් බිහි වෙන්න හැබැයි මේ වෙනතෙක් අපිට එවන්නක් වාර්තා වෙලා නැහැ ඉතින් එහෙම වෙන්න බැරි කමක් නැහැ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු ප්‍රකාශ කළේ මෙම විකෘති ප්‍රභේද සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය නොවන පවයි. ඔව් ඇත්තෙන්ම විකෘති ප්‍රභේද පැතිරෙන්න පුළුවන්. මොකද මේ වෛරස් එක බලපුවාම මේ වෛරස් එකේ දැනටත් ලෝකේ අලුතෙන් මේ මියුටේෂන්, ඒ කියන්නේ විකෘති වීම නිසා ඇති වෙන ප්‍රභේද තිබෙනවා. කොච්චර ප්‍රමාණයක් ඇති වෙයිද කියන එක අපිට කියන්න බෑ. මොකද විශාල ප්‍රමාණයක් පැතිරෙන්න පුළුවන්. මොකද
වෛරස් එක ඉක්මනට බෙදෙනවා. ඒ බෙදෙනකොට මේක ඉක්මනට බෝ වෙනවා. එතකොට ප්‍රශ්න තියෙන්නේ ඩෙල්ටා වේරියන්ට් එකට අපේ තියෙන එන්නත් යම්කිසි ප්‍රමාණයක් වැඩ කරනවා. නමුත් ඉදිරියට එන්න තියෙන විකෘති වලට සමාහට එන්නත් වැඩ කරන්නේ නැති ඒවත් එන්න පුළුවන්. නමුත් කවුරු හරි හිතනවා නම් මේකට අපි විශේෂ විසඳුමක් එන්නට කියලා මේක වැරදි. වෛරසය හැසිරීම අවබෝධ කරගන්න නැතුව මේක මර්ධනය කරන්න බෑ. දිනක් තුල මෙරටින් වර්තාව වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දින මෙරටින් වර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ 160ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5936ක් දක්වා ඉහළ ගියා. ඊයේ වර්තා කළ කොවිඩ් මරණ 164 වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 124 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ගත වූ දින 11ක කාලය තුල මෙරටින් කොවිඩ් මරණ 190ක් සිදුව තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය වැළඳී මිය ගිය පුද්ගලයෙකුගේ නිවසකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට දික්වැල්ල ප්‍රදේශයේදී පහර දීමක් සිදු කර තිබෙනවා. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පෙරදා දින දික්වැල්ල පොලිස් වාසමේ කෝන්දෙනිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දීමක් සිදු වී තිබෙනවා. කොවිඩ් රෝගයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ නිවසට නිරෝධායන කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී මේ පහර දීම සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතරඟුවටගෙන ඊයේ දින මාතර අධිකරණයේ විදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 දින දක්වා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙවැනි විට පළාත් අතර සංචරණය සඳහා දැඩි සීමා පනවා තිබෙනවා. පළාත් සීමා මායිම් ආවරණය වන පරිදි ප්‍රධාන මාර්ගවලට අමතරව අතුරු මාර්ග සඳහාද ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාව හා එක්ව පරීක්ෂණ සිදු කරනවා. එබැවින් අත්‍යවශ්‍ය කරුණකදී හැර පළාත් අතර සංචරණයට කිසිදු ඉඩක් නොලැබෙන බවයි පොලිසිය පවසන්නේ. ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන්ම පළාත් සංචරණ සීමාව සම්බන්ධයෙන් රාජකාරි සඳහා යොදවා තිබෙනවා. සියලුම අතුරු මාර්ග එවගේම ප්‍රධාන මාර්ග පාලම් ආදී ආවරණයේ වඩ පරිදි බස්නාහිර පළාතේ සියලුම ඇතුළු වන සහ පිටු වන ස්ථානවල මාර්ග බාධක තර කර තිබෙනවා. අනෙක් පළාත් තුළ ද ඒ ආකාරයට කටයුතු කරනවා. පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු සිදු වන්නේ නැහැ. මේ අතර ජනප්‍රිය රංගන ශිල්පිනී හිමාලි සයුරංගී සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා. ඇය ප්‍රකාශ කරන්නේ රටේ පවතින වත්මන් තත්ත්වයත් සමගින් කෙටි කාලයකට රූපගත කිරීම නවතා දමන ලෙසයි. එසේම අද සිට ලබන 27 වනදා දක්වා කැකිරාව නගරයේ වෙළඳසැල් වසා තැබීමට එම නගරයේ වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. ඒ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ අතර රත්නපුර වෙළඳ සංගමයේද එළබෙන 17 වනදා සිට 31 වනදා දක්වා රත්නපුර නගරයේ වෙළඳසැල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය සේවා ප්‍රයත්නයන් වෙනුවෙන් ලබා දෙන සිය දායකත්වය තවදුරටත් ඉදිරියටම රැගෙන යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබූ රෝහල් 18ක අවදානම් රෝග හා සම්බන්ධ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා සමාගම ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඩයලොග් ආසියාටා සමූහ ව්‍යාපාරය කොවිඩ් රෝගීන්ට රටට කරන ලද උපකාරය මිල මුදල් වලින් මනින්න බැරි තරමේ උපකාරයක් කරා. නොයෙකුත් අවස්ථාවලදී රෝහල්වල දැඩි සත්කාර ඒකක හදලා දුන්නා. ඒ වගේම රෝහල් හදලා දුන්නා. ඒ වගේම විශාල වශයෙන් පරීක්ෂණ කටයුතු කරන්න මුදල් අවශ්‍ය රසායනාගාර හදලා දුන්නා. මේ රටේ ජනතාව වෙනුවෙන් තමාගේ සමාජ වගකීම අංක 1ට ඉටු කරපු සමාගමක් විදිහට ඒක නිසා මම බොහොම ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 12ට වැඩි ළමුන්ටත් කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දකුණු පළාත් කොවිඩ් 19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ් 19 ළමා ප්‍රතිකාර ඒකකයේ විවෘත කිරීම අද අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් එම අවස්ථාවට සහභාගී වුණා. ඉතිහාසය අරගෙන බැලුවම විවිධ වසංගතවලට ලෝකෙ මුහුණ පාලා තියෙනවා. අපේ රටේ තියෙන දරුවන්ට ආදරය කරන ඔවුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක් කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගේ දරුවන්ගේ මේ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයිද කියලා දෙමව හැම දෙමව්පියෙක්ම බයෙන් ඉන්නවා. විශේෂයෙන් මේ දරුවන්ට කොවිඩ් වසංගතයෙන් බේරාගන්න මේ කාර්ය අවසන් වන විට හැම පළාතකටම ළමා කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත වේවි. මුළු ලෝකෙම තිබෙන තත්ත්වය දැන දැන අදමුන් මේ වෙලාවෙත් ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දෙනවා.
විසඳුම් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් සමහර අය මේවට අහුම්කන් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නේ නැතුව රජයට පාඩම් උගන්වන්න කටයුතු කරනවා. මේ වසංගතයේ ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒත් මේ විදිහට පාසල් වහලා තියන්නත් අපි කැමති නැහැ. එනිසා ගුරු විදුහල්පති අනාද්‍ය කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූවාම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවරෙන්වත් ලබා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කරගෙන අවසන් දැනට තිබුණ එකම විසඳුම එන්නත් කරන්නේ මගින් ජීවිතහානි මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි කියලායි මම විශ්වාස කරන්නේ. මේ වන විටත් කොවිඩ් නිසා අපට අපේ ආදරණීයන් අහිමි වී තිබෙනවා. නැතහොත් අහිමි වීමට ආසන්නයි. ඔක්සිජන් වලට ජීවිතය බාර දී අවසන් හුස්ම රැක ගන්න සටන් කරන සිය ගණනක් දැන් රෝහල්වල. පුරවැසියන් ලෙස අප අපේ ජීවිත රැක ගැනීමේ සටන ආරම්භ කළ යුතුයි. මේ වත්සල හෙටි මුල්ල ගෙනෙන කොවිඩ් පණිවිඩය. කොවිඩ් වෛරසයට වෙඩි තියලා හෝ මෝටර් ගහලා විනාශ කරන්න බෑ. මේ වෛරස ව්‍යාප්තිය වළක්වන්න විද්‍යාත්මක ක්‍රම අවශ්‍යයි. එහිලා ලොක්ඩවුන් කිරීම ප්‍රධානතම ක්‍රමයක් ලෙස වත්මන් ලෝකය භාවිතා කරනවා. ලොක්ඩවුන් කල විට වෛරසය දෙකින් දෙකටම පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරීම අවම වෙනවා. ඒ හුදකලා වීම නිසායි අපේ රටත් සති කිහිපයකට හෝ ලොක්ඩවුන් කරන්න, ජීවිත බේරගන්න, කොවිඩ් ව්‍යාප්තිය වළක්ව ගන්න කියලා වෘත්තිකයින් දෙකින් දෙකටම ඉල්ලනවා. තාමත් ඉල්ලනවා. නමුත් ලොක්ඩවුන් කිරීමේ අවසන් තීරණය අද වෙනතෙක් අරගත්තේ නැහැ. එමනුවට දැඩි සංචරණ සීමා පනවන්නයි රජය තීරණය කරත්තේ. ලොක්ඩවුන් කරලා අපේ ආර්ථිකය තවදුරටත් ඉදිරියට ගෙන යන්න බෑ කියලා සමහර මැති ඇමතිවරු කියනවා. ආර්ථිකයේ තියෙන මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ කියලා විපක්ෂය කියනවා. මාධ්‍ය ආයතනයක් ලෙස අප මේ සියල්ල වාර්තා කරනවා. නමුත් හුදෙක් වාර්තාකරණයෙන් ඔබට ගිය මතයක්ද අප දරනවා. ඒ ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණක් නිසායි. බොහෝ දේශපාලඥයින්ට ඔබේ ජීවිතේ වටින්නේ ඡන්දය සඳහා පමණයි. මලමිනියකින් හෝ ඡන්දය ලැබෙනවා නම් අපේ සමහර දේශපාලඥයින්ට ඒ ඇති. ඒ නිසා ලොක්ඩවුන් ගැන රජයේ තීන්දුව තීරණ වලට බැන වදිමින් සිටිනවට වඩා අපි අපේ ජීවිත අපේ ආදරණීයන් වෙනුවෙන් රැකගමු. සෞඛ්‍ය නීති අකුරටම පිළිපදිමු. මුව ආවරණ තප්පර කිහිපයකටවත් ඉවත් කරන්න එපා. විෂබීජ හරණය අකුරටම පිළිපදිමු. කොවිඩ් මාරයාට බිලි නොවීමට බුද්ධිමත්ව හැසිරෙමු. රට අනිවාර්යයෙන්ම ලොක්ඩවුන් නොකළහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ තව ඇඳන් ඉතුරු වෙලා තියෙන්නේ ICU ඇඳන් 20යි කියලා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයා කිව්වේ. මේ 21 දවසකින් පිරෙන්න පුළුවන්. මේ රටේ විශේෂඥයෝ, ලෝකේ විශේෂඥයෝ ලංකාව ගැන කියනවා ආණ්ඩුවට වගේ වගක් නැහැ. කරුණාකරලා ආණ්ඩුවට අපි කියනවා මේ රට ලොක්ඩවුන් කරන්න. ආණ්ඩුව සතියක් ලොක්ඩවුන් කරන්න සූදානම් වෙන්න දවස් 3ක් හෝ 4ක් සැලසුම් කරන්න. PCR කිට් ලක්ෂ 7ක් ගෙන්න ගන්න සතියකට අවම වශයෙන්. දවසකට PCR ලක්ෂයක් කරන්න. ඒ PCR ලක්ෂ කරන්න බැරි බෑ කියලා හිතනවනම් අපි ස්වේච්ඡාවෙන් බාර ගන්නවා ඒක. සත පහක්වත් අපිට එපා. හම්බ වෙන ලෙඩු දාන තැනක් තියෙනවා. හමුදාව ඉන්නේ ඒ වැඩේට. අතරමැදි මැදිස්ථාන හදන්න අවම ඇඳන් සංඛ්‍යාව ලක්ෂයක් වෙන විදියට. හමුදාවට මේ කරන්න පුළුවන්. ඊළඟට අසාධ්‍ය රෝගීන් ඇතුළත් කරන්න වෙන රෝහල් වලට ඒ සඳහා සූදානම් වෙන්න. මේ හම්බ වෙන රෝගීන්ගෙන් 60% විතර නිවෙස්වල නිරෝධායනය කළ හැකි අය. එය තව අයට බෝ කරන එක නතර කරන්න ඕන. එතන බෝඩ් එකක් ඇලෙව්වා. ඒක PHI ල මහත්තුරු කරයි. ඊළඟට අසාධ්‍ය වෙන රෝගීන් යම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ජීවිතය බේරගන්න. මේ වැඩ පිළිල කරනවා නම් සමාජයේ රෝගින්ගේ 70%ක් විතර වගේ එක පාට ඉවත් වෙනවා. ඒ වැඩේ කරලා දවස් 3ක් විතර නිදහස් වෙලා නැවත සතියක් ලොක්ඩවුන් කරන්න. ඉතුරු 30න් 25%කට වඩා අල්ල ගන්න පුළුවන්. ඉතින් මේ වැඩේ නොකර මොනතරම් ලොක්ඩවුන් කරත් මොනතරම් වැක්සින් එක දුන්නත් මේ කොරෝනා මේ රටේ පාලනය කරන්න බෑ. සෞඛ්‍ය සේවාවේ අපි රජයෙන් ඉල්ලනවා එක්කෙනෙක් වෙන්නන්න සෞඛ්‍ය සේවාවේ මේ වෙලාවේ ලොක්ඩවුන් එකකට නොයා යුතුයි කියලා. රජය තීරණ ගන්නේ නැත්තම් අපි වෘත්තීය සමිති විදිහට බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී එකතු වෙලා කතා කරලා සෞඛ්‍ය සේවාව විතරක් වැඩ කරලා මේ රටේ අනිකුත් සේවාවන් වර්ධන ක්‍රියාමාර්ගයක් දක්වා ගෙනියන්න. මොකද අපිට තියෙන එකම දේ තමයි මේ රටේ මිනිස්සු ගෙවල් වලට තියලා තියාගන්න ඉල්ලීම් ඉල්ලීම සඳහා නෙමෙයි මේ වර්ධනය අපි ක්‍රියාත්මක කරන්නේ. අපි තැපැල්ද, දුම්රියද, ඒ වගේම ගුරුද, බැංකුද මේ සියලු වෘත්තීය සමිතිත් එක්ක කතා වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ වර්ධන ක්‍රියාමාර්ගයකින් හරි මේ ලොක්ඩවුන් එක ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වහාම මේ පිළිබඳව පියවර ගන්න.
ජනාධිපතිවරයා සහ රජය මාරාන්තික ක්‍රීඩාවක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. වත්මන් පාලකීන්ගේ අත්නෝමතික උද්දච්ච තීරණ නිසා රට තුළ සමූල මිනිස් ඝාතනයක් සිදුවන බවයි අද මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ක්‍රියාදාමයේ අස්සේ ඉතාමත් මාරාන්තික ක්‍රීඩාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු නිරත වෙමින් තිබෙනවා. මේ රටේ මරණ පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ ආසාදිතයන් පිළිබඳ ඉදිරිපත් වෙන දත්ත තොරතුරු හෝ මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි. එම දත්ත තොරතුරු මත පදනම් ගොඩනගෙන පුරෝකතනත් වැරදි පුරෝකතන. අද මේ ආණ්ඩු විසින් මිනිස් බිලි 150 ඉක්මන ප්‍රමාණය දෛනිකව ගණමින් තිබෙන්නේ මේ වැරදි දත්ත තොරතුරු මත එළඹෙන ලද වැරදි පුරෝකතන. මේකට හේතු සාධක වී තිබෙනවා. ඔබ දන්නවා මා දැක්කා කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ ඉන්න රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා ප්‍රකාශ කොට තිබෙනවා දෛනික මරණ සංඛ්‍යාව මේ වන විට 250 ඉක්මුවේ හැකියි කියලා. වාර්තාවෙන් 150ක් 160ක් ආසන ප්‍රමාණය වුණාට දවසකට 250කට වඩා වැඩි ප්‍රමාණයක් මිය යන බව ඔවුන් වාර්තා කොට තිබෙනවා. ජනාධිපතිවරයා හිතනවාද දත්ත තොරතුරු සංගවලා මේ ව්‍යසනයෙන් ජනතාව බේරගන්න පුළුවන් කියලා. අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් ඒම සඳහා කරන ලද ඉතාමත් විකෘති මාරාන්තික දත්ත විකෘති කිරීමක් ජනාධිපතිවරයා ඔබ සහ ඔබගේ ආණ්ඩු විසින් සිදු කරමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන් ඔබට ඡන්දෙ දී මේ රටේ පාලකයා බවට ඔබ තෝරාපත් කරගෙන තිබෙනවා. හැබැයි ඒකෙන් ඔබ හඟවන්න එපා ජනතාවගේ ජීවිතය කඩදාසියකින් අස්සන්කොට තමන්ට ලබා දී ඇති බව. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන සිට 80ක් බේරගන්න තිබුණා කියලා. එහෙනම් ඒ 80ම කියන ඝාතන ඉනිසෙම සමූහ මිනිස් ඝාතනය පිළිබඳව වගකීමෙන් මිදෙන්න බැහැ. මේ අත්නෝමතික උද්දච්ච තීන්දුවේ ප්‍රතිඵලයක්. ඒ නිසා මෙම සිදුවන සමූහ මිනිස් ඝාතනයන්ගේ වගකීමෙන් මිදෙන්න බැහැ. රජයේ රැකියාවට ආරාධනා කරලා ඇති ඔබ ගෙදර ඉන්න ඔබගේ රස්සාව ඔබගේ ජීවිතේ නොවන බව තේරුම් ගන්න කියලා අපි මේ රටේ පුරවැසියන් ඉල්ලා හිටිනවා. ඉනිසෙම සෑම පුරවැසියෙක්ම තම තමන් විසින් අගලු දමා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. අපි කුඩා කාලේ පාසල් යනකොට අපි පාසල් බිත්තියේ ලීලා තිබුණ වැකි කීපයක්. දන්නා බව දන්නා උගතෙකි ඇසුරු කරනු. නොදන්නා බව දන්නා නූගතෙකි උගන්වනු කියලා. එයාට උගන්වන්න පුළුවන්. හැබැයි තව වැකියක් තිබුණා. නොදන්නා බව නොදන්නා මෝඩයෙකි මගහරිනු කියලා. පවතින තත්ත්වයේ හමුවේ වහාම පක්ෂනායක රැස්වීමක් කැඳවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරනවා. ඒ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපි කොවිඩ් මේ අවස්ථාවේදී පාලනය නැකව මේ රටේ විශාල විනාශයක් සිදු වෙනවා. අද විශාල ආපදාවකට අපේ රට මුහුණ දෙනවා. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා තිබෙනවා. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන්න දිනයක් වෙන් කරන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඒ දැන් පාර්ලිමේන්තුව ඇත්ත වශයෙන්ම රැස්වීමට සුදුසු වෙලාවක් නෙමෙයි. මන්ත්‍රීවරුන්ටත් කොවිඩ් හැදිලා තියෙනවා. ඒත් මේක වැදගත් කාරණයක්. විශේෂයෙන්ම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂනායකයින් සියලු දෙනාම කැඳවන්න. අගමැතිතුමත් ඒකට ඇතුළත් වෙනවා. කථානායකතුමත් කැඳවන්න. සෞඛ්‍ය ඇමතිවරුමත් කැඳවන්න. කැඳවලා අපිට රජයේ කරන්ට යන වැඩසටහන ගැන දැනුවත් කරන්න. ඒ වගේම මේ ගැන සාකච්ඡා කරන්න. මේ මරණ අඩු කරගන්න, මේ මරණ සීමා කරගන්න, ඒ වගේම සෞඛ්‍ය පහසුකම් හැම එකටම ලබා දෙන්න අපි කැප වෙන්න ඕන. අපි බලමු අදහස් පිළිබඳ මුළුවන් තරම් දුරට එකඟත්වයකට එන්න. මේකයි වැදගත්. මෙහෙම අවස්ථාවක ක්‍රියා කර යුතුයි. ඒ නිසා මගේ මේ යෝජනාව ගැන සලකලා බලලා මේ අය කැඳවන්න කියලා මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මිනි පෙට්ටිවලටත් පොලිම්. පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් පවසනවා. මිනිස් ජීවිත ආරක්ෂා කළොත් විතරයි රට ඉතුරු වෙන්නේ කියලා තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍යංශ නිල වශයෙන් උපදෙස් දුන්නොත් රට වසා දමන්න සූදානම් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අවධාරණය කරනවා. මේ කොවිඩ් වත්මන් තත්ත්වය පිළිබඳ ඇසුණු කතා.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා බලය පාවිච්චි නොකරන්නේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් මතද ආණ්ඩුවේ අවශ්‍යතාවයන් මතද වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයන් මතද කියන එක ගැටලු සහගතයි. බලය පාවිච්චි නොකර සිටීමෙන් සිද්ධ වෙන්නේ ජනතාවගේ ජීවිත අවදානමකට පත්වෙන එක. ඒ නිසා සුදුසු තැන්වලට පත් කරගත යුතුයි. මේ එක්ස්පර්ට් කමිටිය කියනවා තව 18,000ක් නැති වෙනවා කියලා කියනවා. කවුද මේකට වග කියන්නේ? දැන් මේ රජය තුලම විශ්වාසය තියලා හරියන්නේ නැහැ. අපි වග කීම අරගෙන අපි ලොක්ඩවුන් එක කරමු. අපි සංචරණ සීමාව දාමු. අපි කර්ෆියු එක දාමු. මේ රටේ ජනතාව 69 ලක්ෂයක් විශ්වාස කළා බලයට ගෙනාව. මේ මහතුරු හැල කියනවා රටේ ප්‍රශ්න හැම උත්තර නැතුණාට පස්සේ මේක බාර දෙන්නේ දෙවියන්ට. දෙවියන්ගේ හාල් කැවිච්ච ඇමතිවරු දෙවියන්ට බාර නම් අපි රටේ ප්‍රශ්න දෙවියන් එක්ක බේර ගන්න නම් වැඩ කරේ නැහනේ මුටි බින්දට. දෙවියෝ මේ වෙලාවේ ආංශ කරන බව පේන්නේ නැහැ. රජය නීති දාන්න නැත්තම් ජනතාව ස්වයං නීති රීති පිළිපැදීමට කටයුතු කිරීම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ස්කූල් වසා ඇත. ස්කූල් වාන. ස්පා වාන. බන අකපයි බාර් කැපයි මොකද්ද මේ කොවිඩ් මර්ධන බලකාය ගන්න තීන්දුව తీරන්නේ මේ ආණ්ඩුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරන්ටත් වඩා උද්දච්ච වෙලා තියෙනවා චේතිය රජුරන්ටත් වඩා මේ ආණ්ඩුව බුරු කියනවා ආණ්ඩුව මේ දෙක කරන්නේ නැත්නම් අපි හරි එකතු වෙලා මේ රට වහන වැඩේ කරමු අපි කීප වතාවක් රට වැහුවා ඒ රට වහපු වෙලේම මේ කට්ටිය පාරට බහලා කිව්වා දැන් රට අරින්න කියලා අරපු ගමන් ආසාදිතයන් වැඩිවීමක් හැමදාම වෙලා තියෙනවා බැරිම තැනක් වෙනවා නම් රජයක් හැටියට සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ඉදිරියේදී ඒ තීන්දුව ගයි මිනි පෙට්ටි කඩවලත් ඕලින් නැති වෙන තත්ත්වයක් කද මේ රජේ උදා කරලා තියෙන්නේ බලයට කෑදර වෙලා ජනතාවගේ ජීවිත බිලි දෙන්න එපා ඔබතුමාලා ෆේල් ඔබතුමාලාට බෑ වැඩිවීමක් තියෙනවා නම් මේ කොවිඩ් 19 වසංගතයේ ඒකට ප්‍රධාන වශයෙන් ඔය වසංගතයේ පතුරමින් උද්ඝෝෂණය කරපු උදවිය වග කියන්න ඕන ඔවුන්ගේ බලාපොරොත්තුව රට වහලා දාන එක රට වහන්න කිසිම ඌමනාවක් නැහැ උද්දච්චකම ඉදන් අපිට නම් හිතනවා මේක පරිගැනීමක්ද කිලිවල අපි තමයි හොඳටම කරේ කියලා කිව්වට මේ මැරෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුද මිනිස් ජීවිත ආරක්ෂා කලොත් තමයි රටක් තියෙන්නේ රටක ආර්ථිකයක් වැඩක් තියනවද මිනිස් ජීවිත ඝාතනය කරලා මිනිස් ජීවිත නැති කරලා කොච්චර බරපතල තත්ත්වයක් උදා වුණත් ආණ්ඩුව රට වහන්නේ නැහැ කියලා පුරසාරන් දොඩවන තත්ත්වයකට පත් වෙලා සංචරණ සීමාත් හද කරලා යුතුයි ජනතාව නිවසින් එළියට එන එක වැළැක්වීම සඳහා සියලුම පියවර ගත යුතුයි ඒක මුවාවෙන් තමන්ගේ දේශපාලනය මෙතන කරන්න යනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ කියන විදිහට නටන්න අපි ලෑස්ති නැහැ නිල වශයෙන් අපිට මේ උපදේශ ලැබෙනවා නම් ඒ ක්‍රියාවට නංවන්න අපි පැකිලෙන්නේ නැහැ ගෙයින් එළියට යන එක අපිම නවත්ත ගත්තොත් එහෙම නීතියෙන් කරන්න පුළුවන් දේ අපිට බුද්ධිමත් විදිහට කරගන්න පුළුවන් හෙට සිට පුද්ගලික බස් රථවල ගමන් කිරීමේදී එන්නත් කාඩ් පත අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. හෙට දිනේ සිට අපි අනිවාර්ය කරනම පළාත ඇතුළත ධාවනය කරන සියලු බස් රථවල යන මගීන් තමන්ගේ එන්නතේ කාඩ් පතේ ඡායාපිට පතක් රැගෙන එන්න නැත්නම් එය තමන්ගේ ස්මාර්ට් ෆෝන් එකට ෆොටෝ එකක් ගහගෙන ඇවිල්ලා පෙන්වන්න ඒක තමයි ලෝකේ සාමාන්‍ය සම්පතේ තාමත් තියෙන්නේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන්න කටයුතු කරනවා පරීක්ෂාවට ලක් කරන්න බොහෝ දුරට හැකියාව තියෙනවා අපිට නෛතික බලයක් නැති වුණත් අපි මේ ජනතාව ආරක්ෂා කිරීමේට ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා වයස අවුරුදු 30ට අඩු කට්ටිය එකල් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ වගේම කරුණා කළා දුරස්ත භාවයෙන් බස් රථවල ගමන් කරන්න කටයුතු කරන්න. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මගේ ලියමක් මේක. කොවිඩ් දරුණු බලපෑමකට ලක් වූ ඇමරිකාවෙන් බරපතල වංචාවක් පිළිබඳ තොරතුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ එන්නත් කාඩ් වංචාවක් පිළිබඳවයි. කොවිඩ් ව්‍යාප්තියේ දරුණුම අවස්ථාවට ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදුවිය හැකි බවට එරට බලධාරීන් අනතුරු අඟවනවා. ඉන්දියාව මේ වන විට කොවිඩ් රෝගීන් වාර්තා වීමේ තරමක අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා. දැන් ලෝ පුරා කොවිඩ් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොවිඩ් ව්‍යාප්තිය තරමක් පාලනය වී තිබූ ඔස්ට්‍රේලියාව යලිත් කොවිඩ් වසංගතයේ ගොදුරක් බවට පත්වෙමින් තිබෙනවා. මේ සමග ඔස්ට්‍රේලියාව පෝලන්තයෙන් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියනයක් ලබා ගැනීමට නියමිතයි. මෙම එන්නත්වල මූලිකත්වය සිඩ්නිවල කොවිඩ් බලපෑමට ලක් වූ ප්‍රදේශවල තරුණයින්ට ලබා දීමට නියමිත වීම විශේෂත්වයක්. මේ වන විටත් සිඩ්නි නගරය සති දෙකකට අගුළු දමා තිබෙනවා. මේ අතුරු කොවිඩ් 19 වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියාව මුහුණ දෙන ඉතා නරකම තත්ත්වය මේ වන විට උද්ගත වෙමින් පවතින බව නිව් සවුත් වේල්ස් ප්‍රධානියා පවසනවා. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස ඉතා අසීරු වනු ඇති බවයි වේල්ස් ප්‍රධානි බෙරජික්ලියන් පවසන්නේ. ඉන්දියාවේ එක් දිනක වැඩිම කොවිඩ් ආසාදිතින් වාර්තා වන ප්‍රාන්ත අතර මේ වන විට ඉදිරියට පැමිණ ඇත්තේ කේරළ ප්‍රාන්තයයි. කේරළ ප්‍රාන්තයේ රෝග ව්‍යාප්තිය පාලනයට මේ වන විට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. එසේ වෙතත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වැඩිම කොවිඩ් මරණ ඊයේ දින වාර්තා වුණා. එය 114ක්.
මෙතර සම්පූර්ණයෙන් එන්නත් ලබා දුන් පුද්ගලින්ට පමණක් සඳුදා සිට පංජාබ් ප්‍රාන්තයට ඇතුළු වීමට අවසර හිමිවනවා. මේ අතර කර්ණාටක ප්‍රාන්තයේ බෙන්ගලෝරයේ කොවිඩ් රෝගීන් වැඩිවීමත් සමග ලොක්ඩවුන් කර තිබෙනවා. ඒ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටයි. ටෙනිසි ප්‍රාන්තයේ මෙංගිසි පිහිටි එක්සත් ජනපද රේගුහා දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් ව්‍යාජ කොවිඩ් එන්නත් කාඩ් දහස් ගණනක් මෙවන විට සොයාගෙන ඇති බව වාර්තා වෙනවා. චීනයේ ෂෙන්සින් හි සිට මෙම ව්‍යාජ කාඩ් ගෙනවිත් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම කාඩ්වල නම උපන් දිනය සහ එන්නත් තොරතුරු ඕනෑම අයෙකුට ලිවිය හැකි ආකාරයට හිස්තැන් තබා තිබෙනවා. කාඩ්පත්වල ඉහළින් එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සංකේතයද ඇතුළත් කර ඇති අතර එම සියල්ල ව්‍යාජ බවටයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ. තවත් මාස 4ක් ගෙවෙද්දී කොරෝනාවට වසර 2ක් සපිරෙනවා. 2009 දෙසැම්බර් 31 වනදා චීනය තුල නව වෛරසයක් මතුවීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වශයෙන් දැනුම් දුන්නා. එදා ආරම්භ වූ COVID-19 ව්‍යසනය මේවන විට මුළු මහත් ලෝකෙම දැඩි ව්‍යාකූලත්වයකට පත් කර තිබෙනවා. දිනෙන් දින වෙනස් වන COVID වෛරසයේ ඩෙල්ටා යනු එක් ප්‍රභේදයක් පමණක් බවයි විශේෂඥයින් අනතුරු හඟවන්නේ. සනම්පමෙන් කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණය වීම නැවැත්විය නොහැකි බවද විශේෂඥයින් පවසනවා. රටේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් අවම ලෙස මූල්‍ය උත්පාදනය කරන වත්කම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ විදෙස් නාලිකාවක පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්. We are very confident of avoiding any such default. We have been regularly ලංකාවේ ආසන්නම දත්ත වාර්තාවලට අනුව අපේ විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට සහ අපට තිබෙන ගෙවීම් සඳහා මෙරට ආනයනිට සීමා පැනවීමේ තීන්දුව තීරණ පවා අපි ගත්තා. සංචාරකින් අපේ රටට නොපැමිණීමත් සමගම අපි යම් අභියෝගවලට සහ අපහසුතාවයන්ට මුහුණ දුන්නා. නමුත් ඒත් සමගම අපි ක්‍රියාත්මක කළ ආර්ථික සැලසුම් හරහා අපිට පුළුවන් වුණා ඒ ගෙවීම් සිදු කරන්න. එමගින් ණය ගෙවීමට හැකි රටක් ලෙස අපි ලෝකයට පෙන්වා දීලා තියෙනවා. දැන්ටමත් අපි බංග්ලාදේශය සහ ඉන්දියාව සමග ස්වැප් පහසුකම යටතේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය වන ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ලබා ගන්න සූදානම්. ඒ වගේම ලංකාවේ අවම වශයෙන් මූල්‍ය උත්පාදනය කරන වත්කම් වලින් උපරිම ප්‍රයෝජනය ගන්නත් බලාපොරොත්තු වෙනවා. එින් අපිට ඇමරිකානු ඩොලර් මිලියන 400ක පමණ මුදලක් සොයාගත හැකි මේවා ණය නොවන ආදායම් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. අපි අපනයනය වර්ධනය කරන්නත් වැඩපිළිවෙල රසක් දියත් කරමින් ඉන්නවා. And you can be sure that Sri Lanka will be doing that to ensure that the payments due are made. කොරෝනා ව්‍යසනයෙන් බැටකන ජනතාවට ආණ්ඩුව විසින් ආර්ථිකයෙන්ද බැටදීමට පටන්ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා. මේ නිසා දැන් ජනතාවට ආහාර සකසා ගැනීමේදී විවිධ අලුත් ක්‍රම භාවිතා කරන්නට සිදු වී ඇති බවයි ඔහු පවසන්නේ. එලෙස අලුත් විදිහට හදන හාල් මැසන් ව්‍යංජනයක් ඔහු අද මාධ්‍ය හමුවේ පෙන්නුවා. රටේ ජනතාව ජීවන වියදම වැඩිවීම නිසා අද දැඩි අසුවිරතාවයකට පත් වෙලා තිබෙනවා. පවුලක් ජීවත් වුනේ බොහොම අමාරුවේ. වත්තේ ෆැක්ටරිය වැඩ කරන, කුලී වැඩේ කරන, එදිනෙදා යන්තම් ජීවිතේ ගැට ගහ ගන්න මිනිසුන්ට තිබුණ එකම දේ තමයි කිරි හොද්දක් හදලා බතක් උයාගෙන කන එක. එහෙම නැත්නම් හාල් මැස්සෙක් දෙන්නෙක් දාලා කිරි හොද්දට ඒකෙන් බත් කටක් කන එක. මේ ආණ්ඩුව ඉතාමත්ම නිඳිත විදියට මේ හාල් මැස්සො ටිකටත් වැඩේ දුන්නා. එදිනෙදා ජීවත් වෙන මිනිසුන්ගේ හාල් මැස්ස හොද්දටත් අද ගහලා තිනවා. එදා හාල් මැස්සො ටිකක් දාලා හොඳට රසට හොද්දක් ආපු මිනිසු අද හාල් මැස්ස දෙන්නේ තුන් දෙනෙක් නූල ගැට ගහලා මෙන්න මේ විදියට හොද්ද නටනකොට මේ විදියට හොද්දට දාලා ආයි අරගෙන ආයි දාලා ආයි අරගෙන මේක ගෙනිහිල්ලා දුමේ දාලා තිනවා. ආයි පතාවක් දෙවතාවක් කන්න මේ තරම් අසරණ තත්ත්වයට මේ රටේ අහිංසක දුක් විඳින ගොවි කම්කරු ජනතාව ඇදලා දාන්න තරම් මේ ආණ්ඩුවට ඇත්තටම අනුකම්පාවක් නැද්ද? හාල් සීනි පරිප්පු වල හාල් මැස්සෝ සේරම මිල නග්ගලා ජනතාවට දෙනව කනේ පාරම. ලොයෙක් නොමෙත ආණ්ඩුවක් මේ ජාතියේ මාරම. දෙවියන්ටම තමයි ඉතින් මේ හැත්තම බාරම. ගුරු වැටුප් ගැටලුව පිළිබඳ කරුණු වාර්තා කිරීම සඳහා පත්කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් සිය සංගමයටද කැඳවීමක් ලැබුණු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ සාකච්ඡාව එළමෙන අඟහරුවාදා දිනේදී පැවැත්වීමට නියමිතයි. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් සොයන්නට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ගුරු වෘත්තීය සංගම් කිහිපයක් සමග සාකච්ඡාවක්ද පැවැත්වුවා. ඒ අනුව මේ වන විට ගුරු වෘත්තීය සමිති සංධානයටද සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් කැඳවීමක් ලැබුණු බව වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළා. අප කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ සාකච්ඡා
එළඹෙන අඟහරු වාදා දින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ගුරු වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ සියලු සංගම් එක්ව මිස වෙන වෙනම සාකච්ඡා සඳහා යන්නේ නැති බවයි. අමාත්‍ය අනුකමිතව වැඩ ගැඳවලා තියෙනවා. අඟහරු වාදා අවසහයට දැන් වෘත්තීය සමිති විවිධ විවිධ වෙලාවට ගැඳවලා තියෙන්නේ. අපි ඉල්ලීමක් කළා වෙන වෙනම වෘත්තීය සමිතියට අපිට සම්බන්ධ වෙන්න බෑ. අපි ඔක්කොම වෘත්තීය සමිති එකට සම්බන්ධ වෙනවා. බුරුසාවි දරුතුරේ සම්දානේ. වෙන වෙනම අපි මුණ ගැහිලා තේරුමක් නැහැ. ඒක නිසා අපි ඉල්ලීමක් තියෙන්නේ. අපි එකට දීලා මුණ ගැහම තමයි අපේ ප්‍රධානම අරමුණ. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් පසුගිය ජූලි මස 12 වනදා ගුරු වෘත්තීය සංගම් සිය වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඊට අදාළව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වූවා. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී අදට දින 34ක්. මේ අතර සමගිය අධ්‍යාපන සේවක සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත පද්බේරිය මහතා ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ වැටුප් විෂමතා විසඳන්න තුරු ආණ්ඩුවට පුළුවන් අපේ රජය අනුමත කරපු අන්තර්කාලීන දීමනාවක් දෙන්න ගුරුරුන්ට. වහාම මේ ආණ්ඩුවට තුනෙන් දෙක ගන්න බලය ගන්න මහා බලයක් දෙන්න ශක්තිය උනේ ගුරුබවතුන් රාජ්‍ය සේවකයා. වහාම ප්‍රශ්න විසඳන්න කියන කාරණාව ආණ්ඩුවට බල කරලා කියනවා. වසර 2300ක් පැරණි පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල පූජා භූමියේ චෛත්‍ය රාජානන් වහන්සේගේ කැණීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. කැණීම් කටයුතු වලින් පසු ලෝක උරුමයක්සේ සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇතැයි විහාරාධිපති පූජ්‍ය පඤ්ඤාසිහ ලංකාර නායක හිමියන් පවසනවා. මේ අතර බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිමද ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වනවා. පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල පූජා භූමියේ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රමදායකත්වයද මීට ලැබී තිබෙනවා. කැණීම් කටයුතු වලින් පසු චෛත්‍ය රාජානන් වහන්සේ සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට මහවැලි කලාප භාර රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාද එක් වුණා. නැවත විනාශ මුඛයට යන නොදී අනාගත පරම්පරාව වෙනුවෙන් දායාද කිරීමේ කාර්යය අපි ආරම්භ කරන්නට තිබුණා. එතකොට තයක් සිහිපත් කරන්න ඕන මේ දේ සියල්ල සිද්ධ වෙන්නේ බාහිර සම්පත් දායකත්වයත් එක්ක. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දළ වශයෙන් 175ක සම්පූර්ණ මුදලක් පිළිබඳව අපිට ඇස්තමක ලබා දීලා තියෙනවා. නමුත් කැණීම් එකේ මුදල අඩු හෝ වැඩි වීමට හැකියාව තියෙනවා. ඒසෝ අපි ඔබට ආරාධනයක් කරනවා මේ වැල්ල යන ඓතිහාසික උරුමයන් නැවත නූපන් අනාගත පරපුර දායාද කරන්න අපත් සමග එකතු වෙලා මේ මතු පරපුර රැකීමේ කාර්යයට ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා. බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම නැවත ප්‍රතිනිර්මාණය කිරීමද දැන් සිදුවනවා. ඒ අනුව ඇසදිසි චෛත්‍ය සීම 2000කට පමණ පිරිසකට සිටිය හැකි දම්සභා මණ්ඩපයක්ද ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව සුගන්ධ කුටිය, විහාර සංඝවාස, බෝමලු පෙත් සහ නව වාහන අංගණයක්ද මාස 10ක් තුළ ඉදිකොට අවසන් කරන බව පූජ්‍ය ධම්මරතන ස්වාමින් වහන්සේ පවසනවා. මෑත කාලේ අවුරුදු 800කින් 900කින් මෙහා ඉතිහාසය ගත්තොත් මේ 21වන සියවසේ දෙවැනි දශකයේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි සතුටු වෙන්න ඕනේ. අවුරුදු 800ක වගේ ඉතිහාසයේ මෙහා ලංකාවේ දැවැන්ත විහාර ආරාම සංකීර්ණයක් එකවර ඉදිවෙන යුගයේ දැවැන්ත පුදබිමක් වෙත් නම් ඒක කූරගල මහා පුදබිමයි. දරුවන්ගේ සාර්ථකත්වයේදී දෙමව්පියන් ලබන්නේ විශාල සතුටක්. ඒ සතුටත් එක්ක ඕනෑම දෙයක් දරුවන්ට තෑගි විදිහට අරගෙන දෙන්නත් දෙමව්පියන් කටයුතු කරනවා. ඒ දුරදිග බැලුවේ නැත්තම් ඒ සතුටම මහා විනාශයක් ඛේදවාචකයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ඉහලින් සමත් වුණු සතුටට දෙමව්පියන් අරන් දුන්නු යතුරු පැදිවල නැග දියණෑමට ගිය මොනරාගල සිසුන් තිදෙනෙක් අවසන් ගමන් ගොස් තිබුණේ සියලු දෙනා කම්පිත කරමින්. මොනරාගල ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙකු යතුරු පැදිවලින් ඊයේ දින දියණෑම සඳහා බුත්තල කටුගහල්ලේ වැවට ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් පැමිණි යතුරු පැදි දැක ඒවායේ අයිතිකරුවන් සිටියේ නැති නිසා ඒ බව පොලිසියට පවසා තිබෙන අතර පසුව පැමිණි පොලිසිය විසින් මොවුන් දියගිලි ඇද්දයිද සොයා බැලීමට අදුදැසන මෙහෙයුමක් දියත් කළා. පසුව පොලිසියට වැව්පතුලේ තිබූ සිසුන් තිදෙනාගේ සිරුරු හමු වුණා. මියගිය සිසුන් තිදෙනා සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වීම හේතුවෙන් දෙමව්පියන් විසින් මොවුන්ට මෙම යතුරු පැදි අරන් දී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මහානාම ජාතික පාසලේ උසස් පෙළ හදාරන 18 සහ 19 වන වයස්වල පසුවන සිසුන් තිදෙනෙක්. පොහොර හිඟී නිසා ගොවීන් දැන් කාලයක ඉඳලා දැඩි අපහසුතාවයට පත් වෙලා. කොහොම වුණත් රජය විසින් කාබනික පොහොර භාවිතයට ගත් පියවර ආපස්සට ගෙන නැහැ. රසායනික පොහොර නැහැ කියලා විරෝධතා උද්ඝෝෂණ රට පුරා පැවැත්වුණා. මේ අතර අද වන විට බොහෝ ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු වී ඇති ආකාරය දක්නට ලැබෙනවා. ගෙවුණු කාල වකවානුව තුලදී වැඩි වශයෙන්ම සාකච්ඡාවට බඳුන්වුණු මාතෘකාවක් වුණේ රසායනික පොහොර මෙරට තුල භාවිතය තහනම් කිරීමයි. මේ හේතුවෙන් කෘෂි කර්මාන්තය නියැලුණු පිරිසට දැඩි අර්බුදකාරී තත්වයකටද මුහුණ පෑමට සිදු වුණා. ඒ එකවර හටගත් පොහොර හිඟේ හේතුවෙන් ඒ අනුව ගොවීන් විරෝධතාවලද නිරත වෙනවා. නමුත් මේ වන විට ගොවීන් කෙමෙන් කෙමෙන් කාබනික පොහොර භාවිතයට නැඹුරු වී ඇති ආකාරය අපට වාර්තා වෙනවා. මේ මල්වතු විහාර පාර්ශවයේ ඓතිහාසික අම්පිටිය දලුග්ගොල්ල රජමහ විහාරයයි. මේ විහාරයට අයිතිව කුඹුරු අක්කරයක පමණ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මෙම කුඹුරු සඳහා භාවිත කර ඇත්තේ කාබනික පොහොර වීමයි. ऐतिहासिक दलुग्गुल राजमहा विहार टाइती කුමුරයායක් මම මේ සැරේ කාබනික පොහොර උදාගෙන තාමත්ම සාර්ථක ලෙස වගා කරලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ලංකාවේ සියලුම ජන කොටස් වලින් මේ කාබනික පොහොර උදාගෙන හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් විදිහට මේ විදිහේ කටයුතු කරන ආරම්භ කරන්නත් පූර්වාදර්ශයක් ඇටියට සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. සෙවනගල සීනිකම්හල් භූමියේ ජෛව පොහොර නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමේ කටයුතුද ආරම්භ කෙරුණා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජානක වක්කුඹර සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතවරුන් කිහිප දෙනෙකුද සහභාගී වුණා. එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය විසින් නිපදවන ලද කාබනික පොහොර එළි දැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඉතාමත්ම හොඳ පොහොර වර්ගයක් කියලා කියන්න පුළුවන්. අපි ඒවා කුමුරු වලට දාලා බලලා තියෙනවා. තේ වගාවට එළවලු වලට මේකේ ප්‍රගතිය ඉතාමත්ම ඉහළයි. අපේ අදහස නම් බස්නාහිර පළාතට විතරක් නෙමෙයි අනිත් පළාත් වලටත් මේක සපයන්න යම්කිසි කාලයක් යනවා අපිට ධාරිතාවය වැඩි කරගන්න. මේ අතර බීජ නිෂ්පාදනය සඳහා පුද්ගලික සමාගමකින් තමන්ට ලබා දුන් බීජ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳව ගල්කිරියාගම දෙන්නෑව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගොවීන් පවසන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත ඒවා බවට සඳහන් එම බීජ පුද්ගලික සමාගමක් මගින් තමන්ට ලබා දුන් බවයි. අදර දින 61ක් වෙනවා මේ වෙනකල් මලක්වත් මේ කරලක්වත් නැහැ. අධිකාරී ජනාධිපතිතුමාගෙන් සහ කෘෂිකර්ම ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට මේ ගියපු අලාභේ. මේ කන්නේ තමයි අපිට ඒ නිසා මේ කන්නේ මේ වෙච්ච අලාභෙට කම්පැනියෙන් හරි රජයෙන් හරි අපිට මේක ලබා දෙන්න. ऐतिहासिक महानुवर एसर पेरहर मंगल्ये तेवन कुमाल पेरहर अद रात्रिये दी वीति संचारे किरीमट नियमिताय ए रात्रि हताय दोलहट यदिन सुभ मुहूर्तिन महानूर असल पेरहर मंगल्ये तेवन कुमाल पेरहर अदरात्रि दोलहट श्री दलदा मालिकावेन आरंभवे डीएसए नानायक वीदिय राजवीदिय ओस्से गेवेदीमट नियमितव तिबेनवा पवतिन कोरोना वसंगत तत्वयात समग महाजन सहभागित्वेन तोरवाय मेवर पेरहर पवत्वीमट कटयुतु योदा एत्ते मेवर महानूर असल पेरहर मंगल्ये तेवन कुमाल पेरहर ई रात्रिये मेलेस वीदि संचारय केरुणा ये दिन करंडुव वैडम करवनु लबुए श्री दलदा मालिकावे एत्पांतिये इंदी राजा हस्तियाई दैल एतुन लेस दलदा मालिकावे एत्पांतिये बुरुम राजा सहा कैलनिय रजमह विहारे खांडुल हस्तिया ये दिन पेरहारे गमन कला एमेन्म ये दिन पेरहार संदहा अलियतुन तीस दिनेक सहभागी वु बवाई अप वार्ता करु संदहान कले म्यातर महानूर असल पेरहार मंगल्ये तेवन कुबाल पेरहार अदरात्रिये वीदि संचारे किरीमट नियमिताई පුවත්වසන් සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.